දවසේදී පොහොට්ටුවේ පොදු ජන පෙරමුණේ නව සභාපතිවරයෙක් විදිහට ස්වාමින් වහන්සේ නමක් තෝරාගෙන තිබෙනවා ඔබතුමාලත් එක්ක මේ හෙලිකොප්ටරේ ඉන්න ජීඑල් පීරිස් මහත්මයාව තනතුරෙන් ඉවත් කරලා දැන් ස්වාමින් වහන්සේ නමක් මේ පත් කරගෙන තියෙනවා මොකද්ද දැන් මේ පොහොට්ටුව මේ නැවත සැරයක් කරන්න සැරසි පළමුවෙන් අපි කියන්නට ඕනේ මේ සභාපතිවරය වශයෙන් පත් කර තිබෙන ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාම ගෞරව කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ නිසා උන්වහන්සේ ගැන මෙතනදී කතා කිරීම සුදුසු නැහැ නමුත් මම හිතන්නේ මහාචාර්ය ජීඑල් පීරිස් සම්මතතුමාට මම අද දුරකථනයෙන් කතා කරලා මේ ගැන විමසුවා එතුමාගේ මතය තමයි මේ පත්වීම කරපු රැස්වීම නීත්‍යානුකූල නැහැ කියන එක මොකද දේශපාලන පක්ෂයකට තමුන් කැමති කැමති විදිහට කාව කාවර ගෙනලා රැස්වීමක් තියලා නිලධාරී අස් කරන්න පත් කරන්න බෑනේ. එතකොට මේ 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 පක්ෂවලට තියෙනවා මැතිවරණ කොමිසමට බාර දීලා තියෙන ව්‍යවස්ථාවක්. ඒ ව්‍යවස්ථාව අනුව තමයි යම්කිසි මහා සභාවක් හරි රැස්වීමක් ඇඳවලා තීන්දුව ගන්න පුළුවන්. එතකොට මහාචාර්ය ජීල් පීරිස් මහත්මයා කියන්නේ මේ රැස්වීම කැඳවපු ආකාරය මේ රැස්වීමට සහභාගි නැය තෝරාගත් ආකාරය සම්පූර්ණයෙන්ම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි කියලා. ඉතින් අනුව මේ රැස්වීම වලංගු නැහැ. ඉතින් රැස්වීම නීත්‍යානුකූල නැත්තම් රැස්වීම කරන පත්වීමුත් වලංගු නැහැ කියන එක තමයි මහාචාර්ය ජීල් පීරිස් මහත්මයාගේ ස්ථාවරය මට දැනගන්න ලැබිච්ච විදිහට. දැන් හැබැයි අපි දැන් ප්‍රශ්න කරාම පොහොට්ටුවේ ලේකම් සාගරකාරී වසම්මැතිතුමා කියන්නේ අපි ආරාධනා කරලා තියෙන්නේ අපි ආරාධනා කර අද දවසේදී මේ 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 විධායක සභාවටත් පැමිණෙන්නේ කියලා. හැබැයි ජීඑල් පීරිස් මහත්මයා තමයි ආවේ නැත්තේ කියලා කියන්නේ. ඒ එතුමා ගිහිල්ලා නැහැ නේ. නේ එතුමා කියන කතාව හරියද? දැන් ලේකම්තුමාට ආරාධනා කරන්න මහ සභා රැස්වීමට කවුද උපදෙස් දෙන්නට ඕනේ? ඉස්ලාම එක පැහැදිලි වෙන්න බෑ. ලේකම්තුමාට හිතලම එයා තනින් රැස්වීම කැඳවන්න බෑනේ. සභාපතිවරයෙක් සාකච්ඡා කරලා බෑ. රැස්වීම කැඳවන්න තුර සභාපතිවරයාට ලේකම්තුමරයා රැස්වීමක් කැඳවලා ආරාධනා කරනවා. ඒක හරි වීලුවන්නේ. ඉතින් ඒගොල්ලෝ සාකච්ඡා කරලා මේ ඉදිසි ක්‍රමවේදයකට අනුව තමයි මේ රැස්වීම පවත්වන්නේ. ඉතින් මට පේන විදිහට මහාචාර්යතුමාගේ ස්ථාවරය තමයි මේක ඉදිසි ක්‍රමවේදයකට පවත්වපු රැස්වීමක් නෙවෙයි කියන එක. දැන් ඇත්තටම මේ ඇයි හෙලිකොප්ටරේ ඉඳගෙන ජීඑල් පීරිස් මහත්මයා මෙච්චර මේ පොහොට්ටුවේ සභාපතිකමත් එක්ක මේ මෙහෙම අල්ලගෙන බදාගෙන තද කරගෙන ඉන්නේ ඔබතුමාලා තාමත් නික පොහොට්ටුවට ආදරේ වගේ එකක් තමයි එතකොට නිකන් පේන්නේ. පළවෙනිම කාරණය තමයි පොහොට්ටුවෙන් ඡන්දෙල්ලපු හැමවම පොහොට්ටුව යම්කිසි ප්‍රතිපත්ති මාලාවකට එකඟව ඒ වෙනුවෙන් ජනතාව නියෝජනය කරපු අයනේ. ඉන්සයි ජනතාව පිළිබඳ තියෙන වගකීම අතහැරලා දාන්න බෑ. පොහොට්ටුවට ඡන්ද දුන්න 69 ලක්ෂයක් ජනතාව නෙවෙයි අද පාර්ලිමේන්තුව තුළ මේ පොහොට්ටුවේ පාර්ලිමේන්තුව තුළ ඉන්න යම්කිසි පිරිසක් නියෝජනය කරන්නේ. ඒ නිසා අපි හින් ස්වාධීන වුණත් අපි දිගටම ඒ ජනමතය නියෝජනය කරනවා. මෙතන තියෙන තනතුරු පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. තනතුරෙන් අයින් කරන්න ඕනේ ඒකට හරි ක්‍රමවේදය පාවිච්චි කරන්න. ඉතින් වැරදි ක්‍රමවේදයකට තනතුරෙන් අයින් කරන්න උත්සාහ කරාම ඒකට එකඟ වෙන්න බැහැනේ. එතුමාගේ ස්ථාවරය අන්න ඒකයි. දැන් ඇත්තටම ඔබතුමාලා මේ පොහොට්ටුවෙන් ඉවත් උනේත් මේගොල්ලොත් එක මේක කරන්න බෑ යන ගමන වැරදි මේක නීති විරෝධී සහ ජනතාවට මේ මේ හිතයිසි නෑ කියන කාරණාත් එක්කනේ ඔබතුමාලා පොහොට්ටුවෙන් ඉවත් වෙලා හෙලිකොප්ටරේ හදාගන්නේ. ඉතින් ඇයි මේ මේ තාමත් මේ පොහොට්ටුවේ සභාපතිකම් අල්ලගෙන ඉන්නේ මේ ජීඑල් පීරිස් මහත්මයාට කියන්නකෝ මේ ඔක අතහැරලා දාන්න කියලා. ඒක බම් පළමුවත් කිව්වනේ දැන් මොකද්ද පොහොට්ටු සභාපති කියලා කියන්නේ. ඒක මේ padi ලැබෙන වරප්‍රසාද දින් තියෙන තනතුරක් නෙවෙයිනේ. එතුමා විදේශ ඇමතිකම අතහැරලා ආවේ. හිටියානම් අද අගමැති. ඒ තනතුරු සියල්ල අතහැරලා මහජනතාව වෙනුවෙන් මතයක් ගත්තා. දැන් මේ පොහොට්ටු සභාපතිකම සම්බන්ධයෙන් තියෙන සභාපතිකමෙන් ඉවත් වන්නත් ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඒ සඳහා හරියට සාකච්ඡා කරලා හරි ක්‍රමවේදයකට රැස්වීම කතා කරලා ඒක කරන්න එමුතු කවුරු හරි තීන්දු කළා එතුමාව හෙලවන්න ඕන කියලා. තමුන් කැමති කවුරු කරුව ගෙනල්ලා ගෙදර ළඟ පාතින්නව රැස්වීමක් තියලා අයින් කරනවා නම් ඒකට එකඟ වන්නට බෑ. මම හිතන්නේ එතනදී එතුමා සාධාරණයි. දැන් හැබැයි දැන් මාධ්‍ය වේදින් විදිහට අපි හිතාගෙන හිටියෙත් මේ සාමාන්‍ය දේශපාලන කරලියේ ඉන්න කෙනෙක් සභාපති වෙයි කියලා. එතකොට මේ ස්වාමින් වහන්සේ නමක් මේ සභාපති ධූරයේ මේ වාඩි කරවන්නේ මේ මෙතනත් නිකන් වෙන මොකක් හරි ඔබතුමාලාට පේන්නේ නැද්ද? නෑ මම ඒ ගැන කතා කරන්න කැමති නෑ. මම මුලින්ම කිව්වාගේ සභාපති ධූරයට පත්වල ඉන්න ස්වාමින් වහන්සේ අපි බොහෝම කෙනෙක් ගරු කරන ස්වාමින් වහන්සේ කෙනෙක්. නෝ මෙතනදි ප්‍රශ්නේ තියෙන්නේ පත්ුනේ කවුද කියන එක නෙවෙයි. පත් කරපු ආකාරය පිළිබඳ තමයි ප්‍රශ්නේ තිබෙන්නේ. ඒ කියන්නේ ඔබතුමාලා කියන්නේ මේක මේ පත් කිරීමත් නීති විරෝධී. රැස්වීම නීති විරෝධී. රැස්වීම නීති විරෝධී නම් පත් කිරීම නීත්‍යානුකූල වන්න බෑනේ. ඒක තමයි ජීඑල් පීරිස් මැතිතුමාගේ ස්ථාවරය වුණේ. මම මේ ගැන කතා කරලා ඇහුවා. අවශ්‍ය වුණොත්
देशपालन पक्षेक सभापतिवर वशं वगी मत बेनो वरदी विद्युत युवा उत्साह संबंध नीति में पीवर गाँव